වැඩමවාහිදින ගෞරවනීය දේශකයන්න් වහන්සේ දොම්පේ ශ්‍රී කල්යාණ ධර්මාශ්‍රම වාසී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද වැලිමඩ සාරද ස්වාමින් වහන්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අමරදේව මැදිරියේ පටිගත කරන මෙම ධර්මදේශනය SLBC ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේත් Dialogue TV 25, PO TV 94, Jaya Rupavahini Osseda Vikashaya Vena Vaga Sihipat Karannata Kemathi. Dharmadeshanave Dayakathwayan, Kolamba Tuna Queens Para Gamini Arda Silva Mahata Pradhana Pirisa, Rajagiriya Navala Para, Darshana Lalit Jayasekara Mahata Samaga, Vaduwa Potupetiya, Punya Ranjani Ruanpura Samaga, Violet Tilaka Ruanpura Pradhana, Paule Siludena. Sadhavatuni, Dharmasravane Sandaha, Tisarana Sahita, Panchasilaya Samadhan Vimata, Api, Namaskare Kiyamu, Avasarai Swamin Vahansa. Namo Tassa Bhagavato Arahato Samma Sambuddhasa. Namo Tassa Bhagavato Arahato Samma Sambuddhasa. Namo tassa bhagavato arahato samma sambuddhassa Buddhaṃ saraṇaṃ gacchāmi Buddhaṃ saraṇaṃ gacchāmi Dhammaṃ saraṇaṃ gacchāmi Dhammaṃ saraṇaṃ gacchāmi Sanghaṃ saraṇaṃ gacchāmi Chami Sanghaṃ saraṇaṃ gacchāmi Dutiyampi Buddhaṃ saraṇaṃ gacchāmi Dutiyampi Buddhaṃ saraṇaṃ gacchāmi Dutiyampi Dhammaṃ saraṇaṃ gacchāmi Dutiyampi Dhammaṃ saraṇaṃ gacchāmi Dutiyampi Sanghaṃ saraṇaṃ gacchāmi Chami Dutiyampi Sanghaṃ saraṇaṃ gacchāmi Tatiyampi Buddhaṃ saraṇaṃ gacchāmi Tatiyampi Buddhaṃ saraṇaṃ gacchāmi Tatiyampi Dhammaṃ saraṇaṃ gacchāmi Tatiyampi Dhammaṃ saraṇaṃ gacchāmi Tatiyampi Sanghaṃ saraṇaṃ gacchāmi Chami Tatiyampi Sanghaṃ saraṇaṃ gacchāmi Tisarana gamanaṃ sampunnaṃ āmabante Pānāti pātā vēramani Sikkhāpadaṃ samādhiyāmi Pānāti pātā vēramani Sikkhāpadaṃ samādhiyāmi Adinnādānā vēramani Sikkhāpadaṃ samādhiyāmi Adinnādānā vēramani Sikkhāpadaṃ samādhiyāmi Kāmesu micchācārā vēramani Sikkhāpadaṃ samādhiyāmi Kāmesu micchācārā vēramani Sikkhāpadaṃ samādhiyāmi Musāvādā vēramani Sikkhāpadaṃ samādhiyāmi Musāvādā vēramani Sikkhāpadaṃ samādhiyāmi Surāmēraya majjhapamādatta Tana vēramani Sikkhāpadaṃ samādhiyāmi Surāmēraya majjhapamādatthāna vēramani Sikkhāpadaṃ samādhiyāmi Tisaraṇena saddiṃ pañcaśīlaṃ Dhammaṃ sādukaṃ surakkitaṃ kattvā appamādena Sampāde tabbaṃ āmabante sādu 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 Samantā cakkavālesu Atrā gacchantu devatā Saddhammaṃ munirājassa
සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත ගුණගරුක රත්තරන් දෙමව්පියනි පින් ඇති තරුණ ලාබාල බෝසත් දරුවනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මහා මෛත්‍රයෙන් 45 වසරක් මුළුල්ලේම නොයෙකුත් කාය චිත්ත පීඩාවන්ගෙන් දුක් විඳින දෙවියන් මිනිසුන් බමුන් සහිත තුන් ලෝකයට සදාකාලික සැනසීම පිණිස දේශනා කොට වදාළ නිර්මල බුද්ධ වචනයකට ඉතාම ගෞරවයෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවය සහ ජය ටීවී රූපවාහිනිය ඔස්සේ සවන් දෙන්න සූදානම් වන පිම්බර මොහොත. පින්නතුනි මේ බණ අහන්න ලැබෙනවා කියලා කියන්නේ සංසාරේ මහා පිනක්. සසර හුරු පුරුදු කරපු පින් ඇති අය ධර්මානුධර්ම ප්‍රතිපත්ති එක්ක එකතු වෙන්නේ තමන්ගේ සසර පුරාම ධර්මානුධර්ම ප්‍රතිපත්ති හුරු පුරුදු කරපු ගතිය නිසා. සසර කරපු හොඳ පුරුදු නිවන දක්වාම අරගෙන යනවා. ඒ විතරක් නෙවෙයි සමහර සසර ගති වැරදියට පාවිච්චි කරලා අරගෙන ආවත් ඒ වැරදි දේවලුත් සමහර අය සසර පුරාවටම අරගෙන යනවා. ඒ අතර සසර පවත්වගත යුතු හොඳ ගතියක් තමයි නිවන දක්වාම මේ ධර්ම ශ්‍රවණය කියන එක. බෞද්ධය හැටියට ආගමකින් ජාතියකින් කුලයකින් බේදයකින් තොරව බෞද්ධ වුණත් නොවුණත් මේ බුදුබණේ වටිනකම තමන්ගේ ජීවිතයට ලං කරගන්න ඕන. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ තියෙන්නේ එක ආගමකට එක ජාතියකට එක කුලයකට වෙන් කරපු එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ සියලු ලෝක සත්වයාට බණ කිව්වා මිසක ජාතියකට ආගමකට විතරක් කියපු බණක් නෙවෙයි. එහෙමනම් පුංචි අය තරුණ අය එවැගේම වැඩිහිටි මේ හැමෝම බණ අහන්න තමන්ගේ ජීවිතේ පුරුද්දක් ඇති කරගන්න ඕන. බණ අහනවා කියන පුරුද්ද තමන්ගේ ජීවිතේ ඇති කරගත්තොත් නොයෙකුත් ගැටලු ප්‍රශ්න මානසික කායික වෙන්න පුළුවන් විසඳුම් ධර්මයේ තුලින්ම ඔබට ලබන්න පුළුවන්කම ඒකාන්තයෙන්ම තියෙනවාමයි. අන්න ඒ හිතුවිල්ල හිතේ තියාගෙන ගෞරවයෙන් කවුරුත් රූපවාහිනිය ගුවන්විදුලි ඔස්සේ මේ ධර්ම ශ්‍රවණය කරන්න ඕන. එක්තරා තරුණේ හිටියා
මේ තරුණයා මහා සංඝයා වහන්සේ හම්බ වෙන්න යනකොට ඊටාම කුළුපඟව තුනුරුවන් කෙරෙහි ගෞරවය ඇති කරගෙන බුද්ධ ගෞරවය, ධර්ම ගෞරවය, මහා සංඝ රත්නය කෙරෙහි ගෞරවය ඇති කරගෙන මේ සංඝයා වහන්සේ ඇසුරු නිසුරු කරන්න යනවා. මේ ඇසුරු කරන්න ගියහම කතා බහට වැටෙනවා. කතා බහට වැටුණහම ධර්මයේ ගැනම තමයි මේ තරුණයා සාකච්ඡා කරන්නේ. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ මුණ ගැහුණහම මේ තරුණයාගේ පුරුද්ද තමයි බුද්ධ වචනයක් සාකච්ඡා කරගන්න එක. දවසක් මේ තරුණයාට හිතෙනවා මේ ධර්මානුධර්ම පිළිවෙත් රකින්න නම් ගිහි ජීවිතයට වඩා පැවිදි ජීවිතයට ඇතුළත් වුණා නම් හොඳයි. පැවිදි ජීවිතයට ඇතුළත් වෙලා උත්සාහවන්තව වීරයෙන් ගිහි ජීවිතයේ තුලදී කළ පිළිවෙත් ආරක්ෂා කිරීමට වඩා ඉතා ඉහළින් කැපවීමෙන් මේ සසර දෝෂේ දැකලා සසර දුක්ඛයන් දැකලා නිදහස් වෙන්න උත්සාහවත් වෙනවා. දහමේ උගන්වනවා පැවිදි සැපයයි ගිහි සැපයයි අතර පැවිදි සැපය මොන වගේද කියනවනම් හංසෙක් වගේ. ගිහි සැපය මොන වගේද කියනවනම් ගිහි සැපය මොනරෙක් වගේ. හංසයාගේ පියාපත් බරින් අඩුයි. බොහොම සැහැල්ලුයි. එවගේම හංසයාගේ තව ලක්ෂණයක් තියෙනවා. දියමුසු කිරි දුන්නහම කිරි වතුරත් වෙන් කරගන්න පුළුවන් තීක්ෂණ හැකියාවක් තියෙනවා. සැහැල්ලු පියාපත් එක්ක සැහැල්ලු පැවතුම් පවත්වන හංසයාට මේ පැවිදි සැපය සමාන කළා. ගිහි සැපය ගිහි ජීවිතයේ ගමන මොන වගේද කියලා බුදුහාමුදුරුවෝ මේ දහමේ උගන්වනවා. මහණෙනි, හරියට හංසෙක් වගේ, මොනරෙක් වගේ. මොනරාගේ පිල් දෙක පුදුමාකාර ලස්සන. මොන ලස්සන තිබ්බත් පියාපත් දෙක පුදුම බරක් තියෙන්නේ. තටු ගහලා මොනරට යන්න පුළුවන් ඉතාම සුළු දුරකට විතරයි. බරින් වැඩි. දහමේ උගන්නන හැටියට හංසයාට සමාන පැවිදි ජීවිතයත් මොනරෙකුට සමාන මේ ගිහි ජීවිතයත් අතර වෙනස තරුණයා හඳුනාගත්ත නිසා තමයි උත්සාහවත් වීරියෙන් ගිහි ජීවිතයට සමුදීලා පැවිදි ජීවිතයට එකතු වුණේ. සමහර වෙලාවට හංසයෙක්ගේ ගමන ආරම්භ කරන පැවිදි ජීවිත මොනරටත් වඩා පිල් බර කරගෙන තියෙන බවක් අපිට පේනවා. සාසනික කටයුතු, නොයෙකුත් දායක පක්ෂයන්ගේ තියෙන යුතුකම් ඉටු කරන්න ගියාම මේ බරගතිය මහා සංඝයා වහන්සේට වැඩි වෙලා තියෙන බවක් අපිට පේනවා. නමුත් මේ ගිහි පැවිදි අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ බිඳගෙන මේ සම්මත සමාජයේ යන්න පුළුවන් කමකුත් නැහැ. නමුත් මේ තරුණයා බුදුබණ පදයට හිත යොමු කරගෙන වසර කිහිපයක් උත්තාන වීරියෙන් බණ භාවනා කරලා මේ මනුස්ස ජීවිතයක තියෙන උපරිම ප්‍රතිඵලය ආධ්‍යාත්මික සැපය ගොඩනගා ගන්න වෙහෙසුණා. නමුත් ඒ උත්සාහය අතරතුරම මරණයටපත් වෙන්න සිද්ධ වුණා.
මරණයට පත් වෙලා මේ තරුණයා ඉපදුනේ තෞතිසා දෙව්ලොව දිව්‍ය පුත්‍රයෙක් වෙලා. නින්දෙන් පිපිදියාක් මෙන් මේ දෙව්ලොව උපන්නහම අර කලින් ජීවිතයේ තුල පුරුදු පුහුණු කරපු ආධ්‍යාත්මික ගුණය ඒ විදිහටම පවත්වගෙන දෙව්ලොව ඉන්නේ භාවනානුයෝගී ගතකින් හිතකින්. නමුත් අනිකුත් දිව්‍යාංගනාව දිව්‍ය කුමාරයෝ කුමාරිකාවන් දෙව්ලොව වැසියෝ නටනවා සින්දු කියනවා ගයනවා කාම සම්පත්තිය කියනක පුදුම විදිහකට විඳිනවා. නමුත් අර පැවිදි ජීවිතයේ ගුණධම් වෙනුවෙන් උට්ටහාන වීරයෙන් පිළිවෙත් පුරපු තරුණ භික්ෂුව මරණින් මත්තේ දෙව්ලොව ඉපදිලත් අර පැවිදි ජීවිතයට ප්‍රවෘජිත සුඛයට තමයි කැමති. අප්සරාව වට කරගෙන නටනවා. අප්සරාව වට කරගෙන සින්දු කියනවා. අප්සරාව ගණනාවක් වටේට ඇවිදින් නර්තනයන් ඉදිරිපත් කරනවා. වාදනයන් ඉදිරිපත් කරනවා. මේ දිව්‍ය පුත්‍රයා නෙවෙයි ඇහැක් කරලා බලන්න. හේතුව තමයි අර මං කලින් කිව්වා වගේ මේ අපි ආත්මයන් තුළ හුරු පුරුදු කරන ගති හොඳ වේවා නරක වේවා අරගෙන යනවා. හොඳ ගති හොඳ බව තේරුම් අරගෙන ජීවිතේ පැවැත්වුවොත් සසර පුරා අය ගති යනව මිනිසුන්ට. නරක දේවල් නරකයි කියලා තේරුම් අරගෙන ජීවිතයකින් සහ මුලින් ඉවත් කරන තාක්කල් නරක වුණත් සසර ගති හැටියට යනවා. මේ භික්ෂුවත් චීවරයක් ගත නොතිබුණත් දෙව්ලොව ඉන්නේ චීවරයක් ගත ඇති ප්‍රවෘජිත සුගේ කියන එක භුක්ති විඳින කැමැත්තේ. පස්සේ දිව්‍යාංගනාව මොකද කළේ? දිව්‍ය කණ්ණාඩියකින් මේ දිව්‍ය පුත්‍රයව පෙන්නවා. පෙන්නුවහම එතකොටයි මතක් වුණේ මම මේ දිව්‍ය ලෝකයක නොවේ ඉන්නේ කියන එක. නටන ගායන සින්දු කියන මල්ලම් වලින් සැරසිලා පුදුම සන්තෝෂයක් ලබන මේ අප්සරාවන්ගෙන් යුක්ත දිව්‍ය ලෝකේ මේ තරුණයට හිතක් නැහැ. බලන්න අපි කොච්චරනම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට පුදුම ඇලීමක් නී තියෙන්නේ. ඇහැට රූප වැටෙන්න වැටෙන්න අපි ඒව අල්ලගෙන පුදුම විදිහකට විඳින්නේ. කනට ඇහෙන ශබ්ද කොච්චරද කියනවනම් සමහරු ඉයර්ෆෝන් එක කනේ ගහගත්තම ගලවන්නේ නැහැ. වැඩට යනකොටයි ආයතනයේ ඉන්නකොටයි මේ පාරෙන් අනිත් පැත්තට මාරු වෙන්නෙත් ඒක කනේ ගහගෙන. මේවට ඇලිලා. එවැගේම නාසයෙන් විඳින සුවඳට කොච්චර ඇලිලාද කියනවනම් නොයෙකුත් සුවඳත් එක්ක කාන්තාව පුරුෂයෝ මේ කාමභෝගී ජීවිතේ තමන් වෙනුවෙන් බ්‍රෑන්ඩ් හදාගෙන ඒකම ඕන ඒ විදිහටම ඕන කියන කාන්තා සුවඳ පුරුෂ සුවඳ වලට බැඳිලා. දිවෙන් විඳින රසයන්ට මිනිස්සු බැඳිලා. සමහරුන්ට කෑම ගන්න ගියහම තමන්ට වෙන් කරගත්තු කෑම තියෙනවා. ඒව නැත්තම් කන්නේ නැහැ. ඒව නැත්තම් බොන්නේ නැහැ. වෙන් කරගෙන සමහරු ඉන්න ඔය කිරි පිටියක පවා වෙන් කරගෙන මම මේ පිටියක නැත්තම් බොන්නේ නැහැ. මම මේ කෑම මේ ප්‍රමාණයට නැත්තම් මේ පිළිවෙලට නැත්තම් මම කන්නේ නැහැ. මම බොහොම සරලව කියන්නේ නමුත් මීට වඩා ආහාරයට ගිජු බැඳීමක් අපි මේ ධර්මයේ ඉගෙන ගන්න තාක්කල් අපේ හිත තුළ පවතිනවා. දිව නෙවෙයි බැඳෙන්නේ අපේ හිත. ඇහැ නෙවෙයි රූප වලට බැඳෙන්නේ මේ හිත. නාසය නෙවෙයි සුවඳත් එක්ක බැඳෙන්නේ මේ හිත.
නාසය කොච්චර සතුටු වුණත්, ඇස් දෙක කොච්චර සතුටු වුණත්, දිව කොච්චර සතුටු වුණත්, හිත සතුටු කරන්න බෑ. හරියට මහා මුහුදට වතුර කොච්චර වැටුණත් වැඩක් නෑ. ඇවිලෙන ගින්නකට කොච්චර පිදුරු දැම්මත් වැඩක් නෑ. ඇති කියන්නේ මේ පුද්ගල ස්වභාවය මේව හැමෝටම තියෙනවා. මේක මේ පුද්ගල ස්වභාව දුර්වලතා මිසක මේක හඳුන ගන්න ඕන ධර්මයෙන්මයි. ශරීරයට ලැබෙන ස්පර්ශ නිසා මිනිස්සු පුදුම විදිහකට බැඳෙනවා. ඇඳුම් එක්ක කායික ගැටීම් ස්පර්ශයන් මිනිස්සු බැඳෙනවා. මේ කය කොච්චර සන්තෝෂ වුණත් කය හා එකතු වෙච්ච හිත මේ ස්පර්ශයන්ට බැඳීම නවත්තන්නේම නැහැ. වයසට ගියත් එහෙම. මට මේ ළඟදී ප්‍රධාන පෙළේ රෝහලක වෛද්‍යවරයෙක් හම්බ වුණා. ඒ වෛද්‍යවරයා කියපු දේ ඇහුණාම මට පුදුම කම්පණයකටපත් වුණා. හාමුදුරුවනේ, සමහර වෛද්‍යවරු ඉන්නවා බිරිඳවරු විදේශගත, දරුවෝ විදේශගතව, එහෙම නැත්නම් බිරිඳ දරුවෝ ගමේ. වෛද්‍යවරු විසින් මේ ස්පර්ශයේ වෙනුවෙන් ආයතනයට එන තරුණ තරුණියන් කාන්තා පිරිමි ભેදයක් නැතුව වෛද්‍යවරු ගෙදර පවා වාහනය පවා ආභරණ ටික පවා අරන් දීලා මේ අවුරුදු 50ක් පැරණි හාමුදුරුවනේ ස්පර්ශයේ වෙනුවෙන් පුදුම විදිහකට බැඳිලා බලන්න. ඒකයි කියන්නේ අපි කොච්චර මේ කය සන්තෝෂ වෙනවත් හිත සන්තෝෂ කරන්න බෑ. මේ දිව්‍ය පුත්‍රයා නටන දිහා, ගයන දිහා, වාදනය කරන දිහා කිසි දෙයකට හිත යොමු කළේ නැහැ. දිව්‍ය කණ්ණාඩියෙන් පෙන්වුවහමයි දැක්කේ මම මේ දිව්‍ය ලෝකයක ඉන්නේ. මේක ගෝසාවක්. සමහර කෙනෙක්ට මේ ගීතය තමන්ගේ කනට මිහිරි. දිව්‍ය වාදනය සමහර කෙනෙක්ට මිහිරි. දිව්‍ය නර්තනයේ ඇස් දෙකට සමහර කෙනෙක්ට මිහිරි. හැබැයි ඒ මිහිරිම ගීතය, නර්තනය, වාදනය තවත් කෙනෙකුට අමිහිරි වෙන්න පුළුවන්. අපි මේ කියන බණ ටික රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන් අහනකොට ධර්මයට කැමති මිනිසුන්ට මේ බණපදයේ අමා වතුරක්, අමෘතයක්, කනට මීපැණි වැටෙනවා වගේ. හැබැයි බණට අකමැති අයට මේක එපාම වෙච්ච දෙයක්. ඒව පුද්ගල දෝෂ, බණ අහලම හදාගන්නවා මිසක වෙන ක්‍රමයක් නැහැ. දිව්‍ය පුත්‍රයා මැදියම රාත්‍රියේ බුදුහාමුදුරු හොයාගෙන ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට දිව්‍ය භවණෙන් නික්බිලා සිරිපතුල් වන්දනා කරලා එකත් පසක ඉඳලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා, අච්චරා ඝන සංගුට්ඨා පිසාච ඝන සංඋතා. බුදුරජාණන් වහන්සේ අච්චරා ඝන සංගුට්ඨා අප්සරාවන් සමූහයක් එකතු වෙලා සංගුට්ඨා පුදුම විදිහට ගෝසා කරන්න. හරියට ප්‍රේත නිකායක මේ අපායකට වැටිච්ච අය වගේ ගෝසා කරන කලහකාරී, කනට හිතට කිසිම නිදහසක් නැති ගෝසාවක්. වනං තං මෝහනං නාම. බුදුහාමුදුරනේ, මෝහණයට පත්වෙච්ච, මුලාවට පත්වෙච්ච වනයක ගත කරනවා වගේ මේ ජීවිතයෙන් මට නිදහස් වෙන්න ඕන. කතං යාත්‍රා භවිස්සති. බුදුරජාණන් වහන්සේ, මං කොහොමද මෙතනින් නික්මෙන්නේ? බලන්න, පින් කරපු එකේ විපාකය තමයි දෙව්ලෝ උපදින්නේ. දන් දීම, එවැගේම සෙල්වතුන්ට, ගුණවතුන්ට උදව් උපකාර කිරීම, මව්පියන්ට අප උපස්ථාන කිරීම,
ස්වාමියාට බිරිඳට යුතුයකම් ඉටු කරන එක මේ භෞතික ලෝකයේ තුල පරිත්‍යාගෙන් දාණයෙන් පුණ්‍යකාමීව කරන කටයුතු නිසා දෙව්ලොව උපදිනවා. එහෙම දෙව්ලොව ඉපදුනත් මේ දිව්‍ය පුත්‍රයා කාමභෝගී සම්පත්වලට ඇලුනේ නැහැ. කාමභෝගී සම්පත් එක්ක තමන් නැවත නැවතත් බැඳීන් උපදව ගත්තේ නැහැ. එතනින් නිදහස් වෙන්න තමයි මේ දිව්‍ය පුත්‍රයා කල්පනා කළේ. බුදුරජාණන් වහන්සේ මේ දිව්‍ය පුත්‍රයාට කියලා දෙනවා ගෝසාවන්ගෙන් යුක්ත මහා පිරිවරක් එක්ක අප්සරාවන් පුරවගෙන ප්‍රේත ලෝකයක වගේ ඉන්න මෝහණයට පත්වෙච්ච මේ දිව්‍ය භවණෙන් නිදහස් වෙන විදිහ බුදුහාමුදුරුව කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මානුශාසනයේ දිව්‍ය පුත්‍රයා බොහොම සන්තෝෂයෙන් අහගෙන ඉන්නකොට බුදුහාමුදුරුව කියලා දෙනවා, මේ මෝහණයට පත්වෙච්ච මුලාවට පත්වෙච්ච දිව්‍ය භවණෙන් නික්මෙන හැටි. උජුකෝ නාම තං මග්ගෝ. දිව්‍ය පුත්‍රය, මේ මාර්ගය උජුකෝ, ඍජු මාර්ගය. මොකක්ද මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය කියලා කියන්නේ උතුමන්, අෂ්ට කියලා කියන්නේ අට. උතුමන් වහන්සේලා විසින් පිළිපදුණු ලබන මාර්ග අටක් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. බෝසතාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් හුරු පුරුදු කරපු, පුහුණු කරපු මාර්ගය. අපි කවුරුත් දන්නවා සම්මා දිට්ටි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. සම්මා කියන එකේ තේරුම තමයි නිවැරදි, හොඳ, යහපත් කියන එක. එතකොට සම්මා දිට්ටි කියලා කියන්නේ යහපත් දැකීම. යහපත් දැකීමක් ඇති කරගන්න ඕන මොනවටද? චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව දකින්න පුළුවන් යහපත් දැකීමක් තියෙනවා. සංකල්පනාවන් සිතුවිලි අතර සම්මා සංකප්ප, අව්‍යාපාද, අවිහිංසා, නෙක්ඛම්ම කියන සංකල්පනා තියෙනවා. බුදුදහමේ තරහ මරහකම් ඇති කරගෙන ජීවත් වෙන්න උගන්වන්නේ නැහැ. අව්‍යාපාද, අවිහිංසා, හිංසා පීඩා කරන්න බුදුදහමේ කිසිම තැනක කියවෙන්නේ නැහැ. අසල්වැසියට විතරක් ප්‍රේම කරන්න කියලා කියන්නේ. බුදුදහමේ සමස්ත කියන්නේ සියලු ලෝක සත්වයා සුවපත් වෙත්වා. ඒ සියලු ලෝක සත්වයා කියනකොට කුරා, කුහුඹියා, පෙනෙන, නොපෙනෙන, ඉපදුන, නූපදින, කුඩා, මහත්, දීර්ඝ, මේ සියලුම සත්වයන් අදාළයි. සමහර දහම්වල උගන්වන්නේ අසල්වැසියන්ට ප්‍රේම කරන්න. හැබැයි බුදුදහමේ සංකල්පනා තමයි අවිහිංසා. තිරිසන් සතාටත්, මනුස්සයටත්, හැමෝටම තියෙන්න ඕනි සම මෙතක්. වෙන් කළ කොන් කරලා නැහැ. නෙක්කම්ම සංකල්පනාවෙන් ජීවත් වෙන්න ඕන. නෙක්කම්ම කියලා කියන්නේ මේ ගිහි ජීවිතයක නම් උපෝසත සීලය රකින දවසට අතහැරීම කියනකින් ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ ආභරණ පැලඳුනා නම් ආභරණ ටික ගලවලා තමයි සීල් ගන්න යන්නේ. වටිනා කියන වස්ත්‍රාභරණ වලින් ජීවිතේ පවත්වපු මාසේ දවස් 28ෙම 30ෙම උපෝසත දවසට වටිනා දේවල් පැත්තකින් තියලා යන්නේ. ඇඳුම පවා, පාවහන් පවා, උස් ආසනවල, ගෙදර වටිනා ආසනවල නිදාගත්තේ, ඉඳගත්තේ, උපෝසත දවසට නෙක්කම, ඒ ඔක්කොම අතහරිනවා.
සමහරු කියනවා අනේ හාමුදුරු ගෙදරට යන්න දෙයක් නැහැ, පන්සලට යන්න දෙයක් නැහැ, ගෙදර ඉඳන් මට පුළුවන් සිල් රකින්න. එහෙම කියන අය සිල් සමාදන් වෙලා පළවෙනි ධර්මානුශාසනය අහනකොට ආපහු අර පුරුදු පුටුවෙම පුරුදු ඇඳේම තමයි ඉන්නේ. සමහරුන්ට ඒක අතාරින්න බෑ. බලන්නකෝ සමහර ලාවට සිල් ගන්න යනකොට පුටුවකුත් අපි අරන් යනවා. කියනවා මේ පුටුව නැතුව ඉන්න බෑ හාමුදුරුවනේ. ගෙදර ඉඳන් බණ ඇහුවත් ඒ පුටුවේ, පන්සලට එනකොටත් ඒ පුටුව අරගෙන එනවා. වයසට යනකොට අපහසුතා ඇති වෙනවා. ඒ කායික සැපය පවත්වගෙන බණ දහම අහන්න ජීවිතේ එහෙම පැවැත්වුවට ගැටලුවක් නැහැ. නමුත් අර නෙක්ඛම්මය කියන එකට බාධාවක් කරගෙන මේවා කරනවා නම් ඒ සීලයෙන් වැඩක් නැහැ. සම්මා සංකප්ප, සම්මා වාචා, යහපත් වචනයක් තියෙන්න ඕන. මොනවද? බොරු කියන්න හොඳ නැහැ, මුසාවාදේ, පිසුනා වාචා, දෙන්නෙක් බිඳුවන, දෙන්නෙක් විරසක වෙන, කේලම් කියන්න හොඳ නැහැ, පරුසා වාචා, තිරිසං සතෙක්වත් අපේක්ෂා නොකරන රළු පරළු වචන කියන්න හොඳ නැහැ, සම්පප්පලාපා, යහපත් වචනයක ස්වභාවය තමයි හිස් වචන කතා කරන්න හොඳ නැහැ. සම්මා කම්මන්ත, නිවැරදි කටයුතු කළ යුතුයි. සම්මා ආජීවය, මිත්‍යා දෘෂ්ටික ජීවිත පැවැත්මෙන් ඉවත් වෙලා සම්මා දිට්ඨිකව මිනිස්සෙක් ජීවත් වෙන්න ඕන. බණ අහලා වැඩක් නැහැ. ඔය දිව්‍ය ලෝකයේ කියන එක තමයි මනුස්ස ලෝකේ කාලා බීලා සන්තෝෂයෙන් ඉන්න එක තමයි දිව්‍ය ලෝකේ. කණ්ඩ බොණ්ඩ නැදුව දුගී දුප්පත් වෙනවා නම් ඒක තමයි මේ අපාය කියන්නේ. මෙහෙම අලුතෙන් දිව්‍ය ලෝකයක් අපායක් කියලා කොහෙද තියෙන්නේ? මනුස්ස ලෝකේම තමයි දිව්‍ය ලෝකේ අපාය වෙන් වෙන්නේ කියලා මිත්‍යා දුස්තික අදහස් එක්ක ජීවත් වෙනවා. සම්මා ආජීවයක් ඇති අය මිත්‍යා දෘෂ්ටියෙන් බැහැරව සම්මා දිට්ඨියට අනුගතව ජීවත් වෙනවා. සම්මා වායාමයේ නිවැරදි උත්සාහයක්, යහපත් උත්සාහයක් තියෙන්න ඕනේ. භෞතිකව දියුණු වෙන්න වගේම ආධ්‍යාත්මීය දියුණුව වෙනුවෙනුත් සම්මා වායාමයක් තියෙන්න ඕනේ. නොකල කුසල් කිරීමේ උත්සාහය, කල කුසල් දියුණු කිරීමේ උත්සාහය, නොකල අකුසල් නොකර සිටීමේ උත්සාහය, කල අකුසල් නැවත නොකරන උත්සාහය, මෙන්න මේ වෑයම අපි ළඟ තියෙන්න ඕන. භෞතික සම්පත් උපදව ගන්න තියෙන වෑයම වගේම ආධ්‍යාත්මිකව නොකල කල කුසල් හඳුනගෙන උපදව ගන්නත් ප්‍රහාණය කරන්නත් පුළුවන් යහපත් වෑයමක් තියෙනවා. සම්මා සති, නිවැරදි සිහියක් තියෙන්න ඕන. අපේ කය පිළිබඳව, අපි ලෝකෙ විඳින දුක් වේදනාවන් පිළිබඳව, අපේ හිතේ උපදින සිතුවිලි, මේ ලෝකේ අපට ධර්මානුධර්ම පිළිවෙත්වලට එකඟව වාසය කරන්න පුළුවන් ගැඹුරු දහම පිළිබඳව සිහිය. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සම්මා සතිය අනිවාර්යයෙන්ම පුංචි අවදියේ පටන් තියෙන්න ඕන. බලන්න බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රයේ වැසිකිලි අනේකේදන් කනබොන නිදාගන්න ඇවිදින හැම දෙයකම සිහියෙන් යුක්ත වෙන්න කියලා කිව්වේ. අද පුංචි දරුවෝ තරුණ අය වැසිකිලියට ගියහම පොදු තැනක වතුර ටිකක් ගහන්නේ නැහැනේ. සමහර පොදු වැසිකිලි වල හෝදණ්ඩ කරන්න මේ සේවකයෝ දාන්න වෙලා, රුපියල් 5-5, රුපියල් 10-10 දීලා හෝදණ්ඩ දාන්න වෙලා. දීනු රටක එහෙම දාන්නේ නැහැ. මිනිස්සු තුල තියෙනවා හැදියාවක් කියලා එකක්. සතිය සිහිය නැති අයත් එක්ක මේ ලෝක හදන්න බෑ. වැසිකිලියට ගියාම වතුර ටික ගහන එක ඒක තමන් ඉගෙන ගත යුතු දෙයක්. පිරිසුදුකමත් එක්ක සතියෙන් සිහියෙන් නැති අය
යන්නේ කොහොමද වැසිකිළියට? ආයි පිරිසුදු කිරීමක් තව කෙනෙක් යෑමක් ගැනවත් හිතන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ එතන හිඳන් සිහි අපිට ඉගැන්නුවා. පුටුවක ඉඳගන්නකොට සමහර දරුවෝ එක කකුලක් එක ඇන්දක තවත් කකුලක් තව ඇන්දක ගැහැණු ළමයි පවා. ඇයි මේ? අපිට වයස භේදයකින් තොරව සම්මා සතිය තියෙන්නෝ. සම්මා සමාධි එකඟ කරගත්තු හිතක් අපි ළඟ තියෙන්නෝ. බුදුහාමුදුරු උගන්වනවා දිව්‍ය පුත්‍රය ඔබ මේ මෝහණය වන අකමැති මේ අප්සරාවන්ගෙන් පිරිච්ච ප්‍රේතයක් වගේ දකින්න මේ ලෝකයේ තුල ඔබට නික්මෙන්න නම් ඔබ බලාපොරොත්තු වෙන රතයේ පළවෙනිම දේ තමයි උජුකෝ නාම සෝ මග්ගෝ ඍජු මාර්ගයක් තියෙනවා. අභයා නාම සා දිසා දෙවෙනි එක උගන්වනවා. අභයා නාම සා දිසා ඔබ ගමන් කරන මාර්ගයේ දිසාවන් බිය රහිතයි. බිය සහිත ගමන් නෙවෙයි තියෙන්නේ. ඒ දහම කියන්නේ ඍජුව ගමන් කරන මාර්ගයේ හරියට දෙපැත්ත බොහොම පැහැදිලිව පේන ඍජු මාර්ගයක යන්න තියෙන. දෙපැත්තෙන් අගල් දෙකක් තියෙනවා, එහෙම නැත්නම් කානු දෙකක් තියෙනවා. මැද තියෙන්නේ ඔබට යා යුතු ඍජු මාර්ගය. අභයා, ඒ නිසා බය නැතුව මාර්ගයේ යන්න පුළුවන්. දැන් අපි කතා කළොත් මේ රත ගමන් කරන මාර්ග ගණනාවක් තියෙනවනේ. ආකාශයේ යන ගමන් මාර්ගයට කියනවා ගුවන් මාර්ග. මේ ජලයේ යන මාර්ගවලට කියනවා නාවික මාර්ග. ඊට පස්සේ මේ රතයක් යන මහා මාර්ගය. ඊට පස්සේ කෝච්චිය යනවනම් ඒක වෙනම රේල් පීල්. ඉතින් මේ මාර්ගවල ගමන් කරනකොට බිය රහිතව පැහැදිලි මාර්ගයක් තියෙනකොට ඕනම රියදුරකට යන්න පුළුවන්. දක්ෂතාවයෙන් තොර ආරක්ෂාවකින් තොරව බිය සහිතව නම් ගමනක් යන්න බෑ. එහෙම ගියපු අය මරණයට පත්වලා තමන්ගේ මේ සිරුරේ කොටසක්වත් හොයාගන්න බැරි විදිහට ජීවිත අහිමි වෙච්ච හැටි අපි දැක්ක. සබ්මැරීනයක් අරගෙන ගිහිල්ලා මහා මුහුදේ තමන්ගේ වටිනා ජීවිත අහිමි වුණා. හේතුව තමයි අභයා නාම සා දිසා ඔබ යන මාර්ගය බිය රහිත මාර්ගයක් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ දිව්‍ය පුත්‍රයාට උගන්වනවා ඔබ තමන්ගේ නියම ගමන වෙනුවෙන් යන මාර්ගයේදී පළවෙනිම දේ තමයි ඍජු මාර්ගයක් ඔබට අපි පෙන්වන්නේ. දෙවෙනි එක තමයි ඔබ යන මාර්ගය බිය රහිතයි. තුන්වෙනි එක තමයි රතෝ අකූ ජනෝ නාම. දිව්‍ය පුත්‍රය මම කියන මේ රතයේ අකූ ජනෝ. බාහිර සද්දමකුත් නැහැ. දැන් බලන්න වාහනයක් ගත්තහම වාහනයේට නියමිත පරිදි තිරිංගවලට රෝදවලට මේ යකඩ වලින් නිර්මාණය වුණු මේ වාහනයකට නියම තෙල් ටික ග්‍රීස් ටික දැම්මේ නැත්තම් කෑ ගහනවා. තිරිංග තද කරනකොට ඒ තිරිංගවල සමහර වෙලාවට බස් එක යන්නේ බොහෝ දුරක. නමුත් ඒ කෑ ගහන හඬ පුදුම දුරකට ඇහෙනවා. ඒ නිසා මම කියන මේ රතයේ රතෝ අකූජනෝ නාම මොනවා දැම්මත් මොන බර වැටුණත් කවදාවත් මේ රතේ කෑ ගහන්නේ නැහැ. රතෝ අකූජනෝ නාම. ඊට පස්සේ දිව්‍ය පුත්‍රයා වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ උගන්වනවා ධම්ම චක්කේහි සංයුතා. මම මේ කියන රතය ධර්ම චක්‍ර දෙකකින් යුක්තයි. රෝද දෙකකින් යුක්තයි. එකක් තමයි
චිත්ත වීර්‍ය අනිත් එක තමයි කායික වීර්‍ය. තනි රෝදෙන් ගමන් යන්න බෑ. මේ රතේට රෝද දෙකක් තියෙනවා. කායික වීර්‍යයි මානසික වීර්‍යයි. හැම දෙයකදීම කායිකවත් වීර්‍ය අවශ්‍යයි මානසික වීර්‍යයත් අවශ්‍යයි. භෞතික ලෝකේ ජීවත් වෙන්න ආධ්‍යාත්මික ගුණ දිනු කරගන්න තමන්ගේ ජීවිතයේ ආර්ථිකයෙන් දිනු වෙන්න ගියාම අධ්‍යාපනයෙන් දිනු වෙන්න ගියාම මේ කායික වීර්‍යයයි මානසික වීර්‍යයයි දෙකම ඕන. කායික වීර්‍යය නැති තැන මානසික වීර්‍යය බිඳ වැටෙනවාමයි. මානසික වීර්‍යයකින් තොරව අපිට කිසි ගමනක් යන්න බෑ. බණහන එක, දන් දෙන එක, මේ ආධ්‍යාත්මික ගුණ දිනු කරගන්න එකට වගේම භෞතික ලෝකේ ඔබ බිරිඳක්, ස්වාමියෙක්, දරුවෙක්, තරුණයෙක්, තරුණියක්, ආයතන ප්‍රධානියෙක්, නායකයෙක්, පාලකයෙක් මේ කවුරු වුණත් කායික මානසික වීරිය අවශ්‍යයි. බුදුහාමුදුරුවෝ දිව්‍ය පුත්‍රයාට කියනවා ධම්ම චක්කේහි සංයුතෝ මේ ධර්ම චක්‍ර දෙකෙන් යුක්තයි මං කියන වාහනය. හිරි තස්ස අපාලම්බෝ දිව්‍ය පුත්‍රය මගේ මේ ධර්ම රතේ තියෙනවා අපාලම්බෝ හේතු වන පුවරු දෙකක්. හිරි තස්ස ඒකට කියනවා හිරි ඔත්තප්ප කියලා. ලැජ්ජාවයි බයයි. ලැජ්ජාවයි බයයි තියෙන තාක්කල් මිනිස්සු පව් කරන්නේ නැහැ. මේ පුවරු දෙක දෙපැත්තෙන් තියෙන තාක්කල් මගේ රතයේ කිසිම කෙනෙකුට අනාරක්ෂිත බවක් නැහැ. ඊළඟට කියනවා සම්මා දිට්ඨින් පුරේජවං. ඉදිරියෙන් යන කෙනා තමයි සම්මා දිට්ඨිය පුරේජවං. පුර කියලා කියන්නේ ඉදිරිය, ජව කියන්නේ ගමන් කරනවා. මේ ඉදිරියෙන් ගමන් කරන කෙනා සම්මා දිට්ඨිකයි. ඒ කියන්නේ හොඳට පාර පෙන්නන කෙනෙක්. ඔබට ඉදිරියෙන් යන කෙනා පෙන්නන්නේ වැරදි පාරක් නම් යන්නේ වැරදි ගමනක්. සත්පුරුෂයෙක් නම්, කල්යාණ මිත්‍රයෙක් නම් ඔබට පෙන්වන්නේ හොඳ මාර්ගය. අසත්පුරුෂයෙක් නම්, පාප මිත්‍රයෙක් නම් නිතර නිතර ඔබ යොමු කරන්නේම වැරදි පංච දුස්තරිතයන්ටමයි. බුදුහාමුදුරුවෝ දිව්‍ය පුත්‍රයාට කියලා දෙනවා සම්මා දිට්ඨින් පුරේජවං. මේ රතේ ඉදිරියෙන් යන කෙනා නිවැරදි දැක්මකින් යුක්ත කෙනෙක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දිව්‍ය පුත්‍රයාට කියලා දෙනවා ධම්මාහං සාරතිං භූමි. ධම්මාහං සාරතිං භූමි. සාරති කියන්නේ රියදුරා. ධම්මාහං භූමි. මේ රියදුරා ධර්මයෙන් ඉතාම සන්නද්ධ වුණ කෙනෙක්. ධර්මාවබෝධයෙන් යුක්ත කෙනෙක්. ඒ නිසා යන මාර්ගයේ කිසිම බාධාවකින් තොරව ඔබට මේ මුලාවටපත් වෙච්ච තැනින් නිදහස් වෙලා යන්න පුළුවන් උපරිම හැකියාව ලැබෙනවා. මෙන්න මේ කරුණුවලින් යුක්ත වුණොත් කාන්තාවක් පුරුෂයෙක් ભેදයකින් තොරව මේ ධහමේ අපේක්ෂා කරන නිවන අරමුණු කරගන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ අච්චරා සූත්‍රයෙන් දිව්‍ය පුත්‍රයාට කියලා දුන්නා. දිව්‍ය පුත්‍රයා මේ ධර්මය හොඳින් ඇහුම්කන් දීලා ඉගෙනගෙන නිවන වෙනුවෙන් තමන්ගේ මාර්ගය හදාගත්තා. එහෙමනම් ඔබටත් මේ අච්චරා සූත්‍රයේ උගන්වන ධර්ම රතයක් මුල් කරගෙන ඉගන්නපු ධර්ම කරුණු ඔබේ ජීවිතේ සැනසීම පිණිස උතුම් ධර්ම ඖෂධයක්ම වේවායි එක හිතින්ම හදවතින්ම ප්‍රාර්ථනා කර සිටිනවා. සාදු සාදු සාදු. ධර්මදේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි. කොළඹ 3 ක්වීන්ස් පාර ක්වීන්ස් කෝට් 1 නිවසේ පදිංචි ගාමිණී ආර්ද සිල්වා මහතා ධර්මදේශනාවේ දායකත්වයට එක් වෙනවා. අම්බලංගොඩ විලේගොඩ අංක 25 දරණ නිවසේ පදිංචිව සිටි
මියගිය ආදරණීය පියාණන් දුම්රිය ස්ථානාධිපතිවරයෙක් වශයෙන් සේවය කළ කංකාණී තන්තිරි චාල්ස් ද සිල්වා මහතා සිහිපත් කිරීම, එතුමාට පින්පෙත් අනුමෝදන් කිරීම, ආදරණීය මෑණියන් එස් ජොසලින් ද සිල්වා මැතිණිය සිහිපත් කිරීම, නමින් මිය පරලව ගිය සහෝදර සහෝදරියන් පරම්පරාගත සියලුම ඥාතීන්ට, මිතුරන්ට, ගුරුවරුන්ට, රට වෙනුවෙන් දීපි දුරණවිරුවන්ට සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම, ඒ වගේම සුජීවත්ව සිටින පවුල්වලට සහ සම්බන්ධ සියලු දෙනාට සුවසෙත නිරෝගී සුවය පතා අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයගෙන කටයුතු කරන්නේ කොළඹ 3 කොයින්ස් පාර ඔයින්ස් කෝට් එකෙන් එක නිවසේ පදිංචි ගාමිණී ආර්ද සිල්වා මහතා ප්‍රධාන පවුලේ සියලු දෙනා. රාජගිරිය නාවලපාර 490 නිවසේ පදිංචි දර්ශන ලලිත් ජයසේකර ගුණවර්ධන මහතා ධර්මදේශනාවේ දායකත්වයට එක් වෙනවා. රාජගිරිය නාවලපාර අංක 490 නිවසේ විසූ 2022 සැප්තැම්බර් මාසයේ 29 වන දින පරලෝක ප්‍රාප්ත වුණු නිති විමල ජයසේකර පියාණන් සිහිපත් කිරීම, එතුමාට පින් අනුමෝදන් කිරීම, පරලෝසපත් වූ සියලුම ඥාතීන්ට, හිතමිතුරන්ට පින් අනුමෝදන් කිරීම සහ සුජීවත්ව සිටින සියලු දෙනාට සුවසෙත ප්‍රාර්ථනා කිරීම, පවුල්වලට සහ සම්බන්ධ සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුවයත්, මිය පරලව ගිය සියලු දෙනාටත් පින් අනුමෝදන් කිරීමේ අරමුණ ඇතිව අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයගෙන කටයුතු කරන්නේ අංක 490 නාවලපාර රාජගිරිය නිවසේ පදිංචි පෝර්ණී ශශිලේඛා ගුණවර්ධන මැතිණිය, ඒ වගේම පුතණුවන් දර්ශන ලලිත් ජයසේකර ගුණවර්ධන, ලේලිය චන්දිමා මනෝහරි සහ මිනිබිරිය තෙහරා සිත් සඳී ගුණවර්ධන ප්‍රධාන පවුලේ සියලු දෙනා විසින්. වාද්දුව පොතුපිටිය පුෂ්පාරාම පාර අංක 50 නිවසේ පදිංචි පුණ්‍යා රංජනී රුවන්පුර සහ වයලට් තිලකා රුවන්පුර ප්‍රධාන පවුලේ සියලු දෙනා ධර්මදේශනාවේ දායකත්වයට එක් වෙනවා. රුවන්පුර පියෝරිස් ප්‍රනාන්දු ආදරණීය පියාණන් සිහිපත් කිරීම, පින් අනුමෝදන් කිරීම, ඩී පොඩිනෝනා මෑණියන් සිහිපත් කිරීම, පින් අනුමෝදන් කිරීම, සේවිස් ප්‍රනාන්දු සීයා, ගිරෝ ප්‍රනාන්දු ආච්චියම්මා, ඒ වගේම මිය පරලව ගිය විශ්‍රාමලත් හෙදපාලිකා ඩේසිය නීතා වික්‍රමරත්න, කල්යාණී රූපසිංහ, රත්නා ගුණසිංහ සොයුරියන්, ජී.එම්. වික්‍රමරත්න, එඩ්වින් රූපසිංහ, ලේන්ටන් ගුණසිංහ, මඩවල මහතා, මස්සිනාලා, ඒ වගේම බන්දුල ප්‍රේමලාල් පුතු 29 වෙනි දිනට, අද දිනට මියගොස් තෙමසක් පිරෙන පොතුපිටිය රුවන්පුර, නැනරත්න රුවන්පුර, වැඩිමහල් සොහයුරා සිහිපත් කර පින් අනුමෝදන් කිරීම, පවුල්වලට සහ සම්බන්ධ මිය පරලව ගිය සියලුම නෑසියන් සිහිපත් කර පින් අනුමෝදන් කිරීමත්, සුජීවත්ව සිටින සියලුම දෙනාට සුවසෙත පතා අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයගෙන කටයුතු කරන්නේ වාද්දුව පොතුපිටිය පුෂ්පාරාම පාර අංක 50 නිවසේ පදිංචි පින්වන්ත පුණ්‍යරංජනී රුවන්පුර සහ වයලට් තිලකා රුවන්පුර ප්‍රධාන පවුලේ සියලු දෙනා. මීළඟට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනාව සඳහා. වාසනාවන්ත පින්වතුනි, මේ පැයට නියමිත ධර්මානුශාසනය සඳහා බැතිබර දායකත්වයේ දරූ පින්නතුල්ලා හැම දෙනාටමත්, නමින් අභාවයට පත් වුන මව්පිය නෑහිත මිතුරු බන්දු වර්ගයාට නිවන් පිණිසත්, සුජීවත් ඉන්න හැම දෙනාටම උතුම් ධර්මාවබෝධී පිණිසත් මේ ධර්ම දේශනා, ධර්ම ශ්‍රවණ දායකත්වයේ කුසලයේ උපකාර වේවා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශයටත්, ජය ටීවී රූපවාහිනී කාර්ය මණ්ඩලයටත්, මෙතෙක් වෙලා ධර්ම ශ්‍රවණය කළ ලොකු කුඩා හැම දෙනාටමත් සසර දුකින් නිදහස් කෙලවර අමහමහ නිවන පිණිස ධර්මානුශාසනය උතුම් ධර්ම පාරමිතාවක්ම වේවායි ප්‍රාර්ථනා කරනවා. ආකාසත් ආච බුම්මට්ටා දේවානාගා මහිද්దిక
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛං තුමන් පරන්ති. ධර්ම දේශනය පැවැත් වූ ගෞරවනීය දේශකයාණන් වහන්සේ දොම්පේ ශ්‍රී කල්යාණ ධර්මාශ්‍රම වාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද වැලිමඩ සාරද ස්වාමින් වහන්සේ. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මේ වැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් කැමති නම් ඔබට පිළිවන් අපිට කතා කරන්න අපේ දුරකථන අංකය 0112 6971 40. මෙම ධර්මදේශනයේ SLBC ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේද Dialog TV 25, PO TV 94, ජය රූපවාහිනිය ඔස්සේද විකාශය වෙන වග සිහිපත් කරන්නට කැමතියි. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.